ඔයාල හැමෝම පනිපෙට්ස් YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ශ්‍රී ලංකා ගිරාමලිත්තා ලෙස හඳුන්වනු ලබන හිම පක්ෂියා ජාත්‍යන්තර සංරක්ෂණ ආයතනය විසින් ප්‍රකාශයට පත් කර තියෙන වඳවීයාමේ තර්ජනය ඇති රතුලයිස්තුවට අනුව වඳවීමේ තර්ජනයක් නොමැති වර්තමානයේ වන විට සුලබව දැකිය හැකි කාණ්ඩයට අයත් වෙනවා. රතුලයිස්තු වර්ගීකරණය අනුව ඉංග්‍රීසි අක්ෂර LC කාණ්ඩයට මෙම පක්ෂියා අයත් වෙනවා. ශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ මීටර් 1500 දක්වා ඉහළට වන ආවරණීය සහිත ප්‍රදේශවල සුලබ පක්ෂියේ කඳුකර වනාන්තරවල හා පහත රට වියලි කලාපයේදී දක්නට ලැබුණ උතුරු පළාත තුර නම් ගිරාමලිත්තා දැක ගැනීමට හැකි වෙන්නේ නැහැ. මොවුන්ගේ ශරීරය ප්‍රධාන වශයෙන්ම කොළපාටින් යුක්තයි. යුස සහිත පළ වර්ගත් රාමදින්නන්ගේ මූර්තිවල එකතු වන තෙලිච්චවලට ඉතාමත් ප්‍රියතාවක් දක්වනු ලබනවා. මීට අමතරව කුඩා බීජ වර්ග, ඉදුණු පළතුරු, මල් පැණි ආහාරයට ගනු ලබනවා. ගිරාමලිත්තාගේ විශේෂ ලක්ෂණයක් තමයි නිදාගන්නා ක්‍රමවේදය. වවුලෙක් නිදාගන්නා ආකාරයට ගසක කුඩා අත්තක යටිකුරුව එල්ලිලා තමයි නිදාගනු ලබන්නේ. ඒ නිසා මවුන් වවුල් ගිරවුන් ලෙසද හඳුන්වනු ලබනවා. අභිජනන ක්‍රියාවලිය සෑම වසරකම මුල් භාගයේදී සිදුකරනු ලැබුවත් ඇතැම් අවස්ථාවලදී යළිත් අගෝස්තු සිට සැප්තැම්බර් මාසය දක්වා සිදුවෙනවා. බිත්තර දමන්නේ ගසක අත්තක් හෝ කඳේ තියෙන කුහරයක් මත. වරකට කිරිල්ලිය විසින් බිත්තර දෙකක් තුනක් අතර ප්‍රමාණයක් දමනු ලබනවා. පිරිමි පක්ෂීන් වර්ණවත් බවක් පෙන්වනවා. ඒ ගැහැණු පක්ෂීන්ගේ වර්ණය පිරිමි පක්ෂීන්ගේ වර්ණයට සාපේක්ෂව අඩුයි. ආහාර ගන්නා විටත් නිදහසේ සිටිනා විටත් දෙපා වලින් ගසේ අතු මත සැරිසැරීම ගිරාමලිත්තාට ආවේනික විශේෂ ලක්ෂණයක්. ඒ වගේම ගිරාමලිත්තාට වේගෙන් පියාඹීමේ හැකියාවක් පවතිනවා. ප්‍රමාණයෙන් ගේ කුරුල්ලෙකුගේ තරමක ශරීරයක් ඇති ගිරාමලිත්තන් රංචු වශයෙන් දැක ගන්නට පුළුවන් පක්ෂියෙක්. හොඳින් වැඩුණු කුරුල්ලෙක් සෙන්ටිමීටර 20ක් පමණ දිගින් යුක්තයි. ඉතාමත් බහුල ව්‍යාප්තියක් ඇති පක්ෂියෙක් විදියට හඳුන්වන්නට පුළුවන්. මෙහි දැක්වෙන ශ්‍රී ලංකා සිතියමේ කොළපාටින් ලකුණු කර ඇති ප්‍රදේශවලදී මෙම පක්ෂියාව දැක ගැනීම හැකියාව ලැබෙනවා. හොඳයි, අද වීඩියෝ එකෙන් ශ්‍රී ලංකාවට ආවේනික පක්ෂියෙක් ගැන විස්තර ඉදිරිපත් කරා. ඊළඟ වීඩියෝ එකෙනුත් තවත් මෙවැනිම සත්ත්වයෙකුගේ වටිනා තොරතුරු රැගෙනීමට බලාපොරොත්තු වෙනවා. වීඩියෝ එක නරඹුවාට ස්තුතියි. දිගටම පනිපෙට්ස් YouTube channel එකත් එක්ක රැඳී සිටින්න. අපිව subscribe කරන්න, share කරන්න. ස්තුතියි.